අද අපි යනවා මරිනෝ බීච් හොටෙල් එකේ ලන්ච් බෆේ එකට. දවසකට පස්සේ තමයි අපි යන්නේ බුෆේ එකකට. අපි අන්තිමටම ගියේ ග්‍රෑන්ඩ්වෙල් හොටෙල් එකේ හයිටි බුෆේ එකට. ගොඩක් අය මේ එකට එක එක කමෙන්ට්ස් තියෙනවා. ඉතින් මේ ගිහිල්ලාම තමයි බලන්න ඕනේ කොහොමද බුෆේ එක හොඳයිද නරකයිද කියලා. හැබැයි අනිත් ඒවාත් එක්ක බලද්දි ගොඩක් ප්‍රයිස් එක බජට් කැටගරි එකට දාන්න පුළුවන් කියලා හිතනවා. ඔව්. අපි බලමු ගිහිල්ලා. ඉතින් වීඩියෝ එකක් එක්ක දිගටම ඉන්න. ඔයගලන්ටත් එතකොට බලන්න පුළුවන්. Marino Beach Hotel එක තියෙන්නේ Colombo Marine Drive එකේ. Lunch buffet එක weekdays වලත් weekends වලත් හැමදාම තියෙනවා. අපි ගියේ weekend lunch buffet එකට. මේ තියෙන්නේ hotel එකේ lobby area එක. Marino Beach Hotel එකේ weekend lunch buffet price එක වෙන්නේ එක්කෙනෙක්ට 4700යි. Lunch buffet එක තියෙන්නේ Tides restaurant එකේ. ඉතින් restaurant එකේ තියෙන sea view එකක්. මෙතන outdoor seating area එකකුත් තියෙනවා. ඔයාලට කැමති තැනක outdoor seating area එකේ හරි indoor seating area එකේ හරි lunch buffet එක enjoy කරන්න පුළුවන්. හොටෙල් එකට ආවා. ඉතින් මෙගොල්ලෝ තාම පොඩ්ඩක් අරේන්ජ් කරන ගමන් අපි ටිකක් ඈර්ලි ආවේ. අද තාම වෙලාව 12:10යි. 12:30 තමයි ලන්ච් බුෆේ එක ස්ටාර්ට් කරන්නේ. තාම ඒ නිසා අරේන්ජ් කරන ගමන් ඉන්නේ යාළුවා. මේ තියෙන්නේ බ්‍රෙඩ් ඇන්ඩ් සුප් කෝන් එක. මෙතන එග්ලස් හාඩ් රෝල්ස්, චීස් ඇන්ඩ් හැම් බන් එකක්, වෙජිටබල් පොකාෂා, සෝල්ටඩ් ඇන්ඩ් අන්සෝල්ටඩ් බටර්, සොෆ්ට් රෝල්ස් තිබුණා. වර්ග දෙකක් තිබුණා. ක්‍රීම් ඔෆ් ලීක් ඇන්ඩ් පොටැටෝ සුප් එකයි, ස්වීට් කෝන් එග් ඩ්‍රොප් සුප් එකයි තිබුණා. මේ තමයි සැලඩ්ස් කෝන් එක. මෙතනින් අපිට අපේ ඕන් සැලඩ් දෙකක් හදාගන්න පුළුවන්. මෙතන කැරට්, රෝ පම්කින්, රෙඩ් ලෙටස්, කියුකම්බර්, ග්‍රීන් ලෙටස්, ටොමාටෝස්, කැබේජ්, බීට්රූට් තිබුණා. Tomato, coriander dressing, parmesan cheese, cocktail dressing, french dressing, house dressing, extra virgin olive oil වගේ salad dressings හයක්ම තිබුණා. තව Hawaiian chicken salad, spicy beef salad, Thai seafood salad දෙකක් තිබුණා. Shooters were in watermelon, nutmeg, cucumber and celery, passion and pineapple, spicy papaya shooter wage shooters varga hatarak tibuna.
terrines වලිනුත් potato and asparagus terrine, seafood terrine with orange, smoked chicken terrine with orange jelly, තව tandoori chicken and curd dressing එකකුත් තිබුණා. Hawaiian coleslaw salad එකක්, pumpkin and feta salad එකක්, potato and pickle salad එකක් වගේම dippings වලට mutabel and tzatziki තිබුණා. මේ තමයි චීස් කෝන් එක. මෙතන ඇරබික් බ්‍රෙඩ්, චෙඩර් චීස්, ක්‍රැකර්ස්, පීනට්ස්, රෙසින්ස්, එමෙන්ටල් චීස්, ස්පයිසි චිකන් රෝල්, ස්මෝක් පෙපර් බීෆ් රෝල්, චිකන් මොටිඩෙලා තිබුණා. තව චිකන් කොච්චි බයිට් ටෙන් ටොමැටෝ කෙචප් ඒ වගේම පැස්ට ඇක්ෂන් ස්ටේෂන් එකක් තිබුණා. මෙතනින් ඔයාලට වයිට් සෝස් පැස්ට හරි ටොමැටෝ කොන්කේස් පැස්ට හරි හදාගන්න පුළුවන්. තව මෙතන බේක්ඩ් මින්ස් බීෆ් රෝල් එකක් වගේම ග්‍රිල් ස්ටේෂන් එකකුත් තිබුණා. එතනින් අපිට ග්‍රිල් ටෝනා, ග්‍රිල් කලමාරි ඒ වගේම ඩිපින්ස් වලට ස්වීට් චිලි සෝස්, සෝයා සෝස්, බාබකිය සෝස්, රෝස්මෙරි සෝස් තියෙනවා. තව චිකන් සොසේජස්, බීෆ් කොෆ්ටා තිබුණා. අපි යමු මේන්ස් වලට. මෙතනින් ටෙම්පර්ඩ් යෙලෝ රයිස්, මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස්, වොක් ෆ්‍රයිඩ් වෙජිටබල් නූඩල්ස්, බීෆ් ස්ට්‍රොගනොෆ්, baked chicken with basil cream, baked moda fish with parsley and butter cream, mixed seafood devil, lyonnaise potatoes, grilled vegetable, chapati, Kerala fish curry, capsicum masala, aloo jeera, dal fry, ewageema pork black curry ekakut thibuna. E thamai Sri Lankan corn eka. Methana ratu bath, cashew and green pea curry, beans and mushroom curry, ala temperadua, papadam, malay pickle, mango chutney, date and lime chutney tama Sri Lankan corn eke thibune. මෙයාලගේ ෆ්‍රුට්ස් වලටත් වෙනමම සෙක්ෂන් එකක් තිබුණා. එතන කොමඩු, අන්නාසි, ස්ට්‍රෝබෙරි, මිදි, පැෂන්, ජම්බෝල, තව කෙසෙල්, කාමරංග, පේර, පපායා, ඇපල් තිබුණා. මෙතන මාර්ෂ්මෙලෝ, ජුජුබ්ස්, ක්‍රීම් කැරමල්, ඩිපින්ස් වලට ස්ට්‍රෝබෙරි සෝස්, චොක්ලට් සෝස්, කැරට් හල්වා, රෙඩ් වෙල්වට් කේක්, මරින්ග් ටාට්, ස්ට්‍රෝබෙරි මෝස් කේක්, චොක්ලට් බ්‍රවුනිස්, රිබන් කේක් ස්ලයිසස්, මැංගෝ චීස් කේක්, එග්ලස් ජැග්‍රි පුඩින්, තිරමිසු, බ්ලූබෙරි චීස් කේක්, තව ස්ට්‍රෝබෙරි ප්‍රොෆ්ටරෝල්, කැරට් කේක්, චොක්ලට් කේක්, hot chocolate pudding, curd and trickle,
ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ඇන් චොක්ලට් අයිස්ක්‍රීමත් තිබුණ. දෙකෙන් මන්නම් වැඩිපුර මාස වුණේ ස්වීට් කෝන් සුප් එකට. බන්ස් වලින් චීස් ඇන් හැම් බන් එක හරිම රසයි. සැලඩ් වලින් ස්පයිසි බීෆ් සැලඩ් එක, ඒ වගේම තායි සීෆුඩ් සැලඩ් එකෙත් හොඳ රසක් තිබුණා. ටෙරින්ස් වලට නම් මං එච්චර කැමති වුණේ නැහැ. මම කැමති රස ටෙරින්ස් ටික තිබුණේ නැහැ. තිබෙන ග්‍රිල් කලමාරි එකත් හරිම රසයි. ඒ වගේම සොසේජස් එකත් ගොඩක් රසයි. හැබැයි ඒක පොඩ්ඩක් ස්පයිසි. පැස්ටා ඇක්ෂන් ස්ටේෂන් එකෙන් අපි දෙන්න ට්‍රයි කරේ වයිට් සෝස් පැස්ටා එක. ගයිස්, ඉට් වාස් හෙවන්ලි ගුඩ්. ඒක මාරම රසයි. This pasta is so good. පාමසන් චීසුත් එකතු කරලා ඒගොල්ලෝ ඒක ගොඩක් රසට හදලා තිබුණා. ඊට පස්සේ අපි ගියා මේන්ස් වලට. මේන්ස් වලත් ගොඩක් කෑම රසයි. නමුත් සමහර ඒවා අපි බලාපොරොත්තු වුණ රස තිබුණේ නැහැ. ඩෙසර්ට්ස් වලින් මම වැඩිපුරම කැමති වුණේ ක්‍රීම් කැරමල් එකට. ඒ වගේම බ්ලූබෙරි චීස් කේක් එකයි ටාර්ට් එකයිත් ගොඩක් රසයි. ඉතින් ලන්ච් අරන් ඉවර වෙලා අපි දෙන්න පොඩ්ඩක් එළියට ආවා සී වීව් එක එන්ජොයි කරන්න. ඉතින් අපි ලන්ච් අරගෙන ආවා. කොහොමද අපේ එක්ස්පීරියන්ස් එක? එක්ස්පීරියන්ස් එක කියුවත් හොඳත් නෑ නරකත් නැති තැනක වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේන් කෝස් ටික නම් අපි එක්ස්පෙක්ටඩ් ලෙවල් එකට තිබුණ නැහැ. ඇත්තටම සමහර ඒවා රසයි. සමහර මේන් කෝස් එකෙත් සමහරක් ඩිෂස් හොඳයි. ඒ ලෙවල් එකට තිබෙන්නේ තිබුණ මොකද අනිත් ඒවත් එක කම්පයර් කරලා බලද්දි ඔව් ඒ කියන්නේ වෙන කෙනෙකුට ඒක රහ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඔපිනියන් එක තමයි අපි දෙන්නේ. අපේ ඔපිනියන් එක තව කෙනෙක්ගේ ඔපිනියන් එක ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒක නැට ඒක හොඳට වරස වෙන්න පුළුවන්. අනිත් එක හොඳයි නේද? සලාඩ් එක. ඔව් සලාඩ්ස් හොඳයි. ඩෙසර්ට්ස්ත් ඩෙසර්ට් ප්‍රශ්නයක් නැහැ. ඩෙසර්ට්ස්ත් හොඳයි. සලාඩ් සලාඩ් හොඳ රසක් තිබුණා. සුප් වර්ග දෙකම හොඳයි. ඒතර තව බන් එකක් තිබ්බා. ඒකත් හරිම රසයි. ඊට අමතරව මීට් අයිටම්ස් වලින් ගත්තොත් එහෙම බීෆ් එකක් තිබ්බා. ඒකත් රසයි. ඔව් බීෆ් එක. ඔව් මේ ටික අවුලක් නැහැ. මේ ටික වරදක් නැහැ. මොකද මේ ප්‍රයිස් රේන්ජ් එක දැන් අනිත් බුෆේත් එක්ක කම්පයර් කරලා බලද්දි මේක තමයි ලන්ච් බුෆේ එකෙන් අඩුවටම අපිට හොයාගන්න පුළුවන්. මීට වැඩිය ඇති තියෙන්න පුළුවන්. තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ අපි හොයලා බලපු විදිහට මේක තමයි කොලම්බෝ වල තියෙන හොටල්ස් වලින් අපි මේක තමයි අඩු එකකට දැක්කේ. බජට් එකකට දැක්කේ 4700 වගේ ප්‍රයිස් එකකට දැක්කේ මරිනෝ බීච් ලන්ච් බුෆේ එක තමයි.
අපි අපේ ඔනස්ට් ඔපිනියන් එක දෙන්නේ මොකද මේක ප්‍රොමෝෂනල් කන්ටෙන්ට් එකක් නෙමෙයි. ඉතින් අපි අපේ ඔනස්ට් ඔපිනියන් එක තමයි ඒ නිසා දෙන්නේ. ඔයාලට මේක හොඳම එකක් වෙන්නත් පුළුවන්. ඔව්. මේක අපි දෙන්නට දැනෙන විදිහ තමයි අපි දෙන්න එක්ස්ප්‍රෙස් කරන්නේ. ප්‍රයිස් එකට බුෆේ එක වර්ති කියලා කියන්න පුළුවන්. ඔව් ප්ලේස් එකත් හොඳයි. ප්ලේස් එක එන්වයර්න්මන්ට් එක ගත්තොත් ඒකත් හොඳයි. ඔව්. හොඳ ස්පේෂස් ඩයිනින් ඒරියාවක් තියෙනවා. ගොඩක් ටවුඩ් එකේ හිටිය ටෙස්ට් දැනෙන්නේ. ඔව්. ඔයාලා සිතින් ඇවිල්ලා මරිනෝ බීච් ලන්ච් බුෆේ එක try කරලා බලන්න. ඔයගලගේ experience එකත් අපිත් එක්ක share කරගන්න. අපිට unfortunately roof top area එකට යන්න බැරි වුණා. ඒකල in house case වලට විතරයි roof top area එකට යන්න දෙන්නේ. ඉතින් එතෙන්ට යන්න බැරි වුණා ඒ නිසා අපි දවසක මරිනෝ බීච් එකේ stay in එකට යමු. එතකොට අපි roof top එකට යමු. ඉතින් දිගටම අපේ videos එක්ක ඉන්න. තව ඉස්සරහටත් අපි මෙයාගේ videos අරන් එනවා. ඒවත් ඔයගලත් එක්ක share කරගන්න. ඔයාලගේ opinion තියනවා නම් ඒවත් comment එකක් දාන්න. හොඳ නරක බලන්න තියෙන එක කොහොමද? ඔයාලගේ ආදරණීය comments අපි හැරිම සතුටින් බාර ගන්නවා. Price එකට worth අපිට තාකෙන් recommend කරන්න පුළුවන් එන try කරලා බලන්න කියලා. ඔව් ඔයාලා try කරලා බලන්න. එහෙනම් ඔයගලන්ගේ experiences අපිත් එක්ක share කරගන්න. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයගල මේ video එකට කැමති නම් like එකක් comment එකක් දාන්න. So see you soon guys. Bye. Bye.